ಪ್ರತಿಚಾರ ನಮ್ಮಲ್ಲಿ ತಿಂಗಿತಾಗ ಅನ್ನೋದು ಬೇರೆದರ ಪ್ರತಿಚಾರ ಹಂಬೆನ ಲಿಂಗಿಕ ಶ್ರಮೆಯ ವ್ಯಾಕನ್ನ ಕಾಂತಾವನ್ಕೆ ಅನ್ನೇ ತಪ್ಪಿ ವಗೇಮ ಕಾಂತಾವ ಹರಿಮ ಅಕ್ಕಮತಿ ಏಕಟ ಬ್ಯಾ ಕೇಳಕಿವತ್ ಬ್ಯಾ ಅಕ್ಕಮತಿ ಕೇಳಕಿವತ್ ಅಕ್ಕಮತಿ ಏಕ ರಕಿಯಾವಕ್ಕಿದ್ದೀರ ಕರ್ಣಕೆನೆ ತಮೈ ಮೇ ವೆಲಾಹಿಟಿ ಸುದ್ದಿ ಈ ಸುದ್ದಿಟ ಇತ್ತಾಗನ್ ಬೆರವಿದಿಯಟ ಯಾಗೆ ಪೆರ ವಾಸನಾವಗಟ ಯಾಟ ಆದರೆ ಅಕ್ಕ ಹಂಬೇನ හොඳයි අද රාත්‍රියේ මුණ ගැහෙනවා තවත් ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වෙන සේමිනි අක්කා. ඉතින් මේ දවස්වල අතිශය ජනප්‍රියයි. එයා දැන් බැදලා කෙටෙල් නාට්‍ය හරහා හැමෝම කතා කරනවා, හැමෝම හොයලා බලනවා. ලැබෙන ප්‍රචාර කොහොමද අක්කේ? ප්‍රතිචාර නම් මල්ලී ඉතින් හිතා ගන්නත් බැරි තරම් ප්‍රතිචාර හම්බ වෙනවා. ඒකන සතුටුයි. ඒ වගේම නිහතමානීව ආඩම්බර වෙනවා. මං හිතන්නේ ටෙල් නාට්‍යයකට මෙච්චර ප්‍රතිචාර හම්බෙච්ච පළවෙනි අවස්ථාව. මං මං අතීතය ගැන නෙමෙයි කියන්නේ මෑතකදී. ඔව් මෑතකදී කර නිහඬ චරිතයක් වගේ ඉඳලා එකපාරටම මුළු හැමෝම කතා කරන චරිතයකට පත් වෙලා තියෙනවා. ඒකත් එක්ක අද ජාතික ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලිස් මුදින අද රාත්‍රිය ගණක්කේ. මං හිතන්නේ රයිගම ටෙලි වොඩ් සර්මණේක කියන්නේ ඇත්තටම මේ අපි ගැන හිතන ඒ කියන්නේ අපි රයිගම් කියන්නේ රුහුණු පුරවරේ පිරිසක් ඒගොල්ලෝ ඇත්තටම අපි ගැන හිතන පිරිසක් කියලා අපිට දැනලා තිබ්බ මුල ඉඳන්ම ඒ වගේම ඔවුන්ගේ සම්මාන බෙදා දෙන විදියත් හරිම විධිමත් කියන එක විධිමත් කියන එක මට දැනලා තිබුණා ඉතින් මට අද ඒක ගොඩක් තහවුරුනා මේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමේ මේ ඔෆිෂල් මේ උළෙලෙදි මං විශ්වාස කරනවා අනාගතයේදී ඔවුන්ට මීට වැඩිය ලොකු දුරක් යන්න පුළුවන් ඇයි මොකද ඔවුන්ගේ විනිශ්චයන් ඔවුන් විනිශ්චය සඳහා භාර කරන ඒ විනිශ්චයකරුවන් අපක්ෂපාතී නොවීද මට තේරුන්නේ අපක්ෂපාතී නොවී සාධාරණ තීරණවල එළඹෙන්න පිටසක් ඉඳා මං ඇත්තටම සතුට වෙනවා හරි ආඩම්බර වෙනවා අලුත් පරම්පරාව එන්න ඕනේ අලුතින් බිහි වෙන්න ඕනේ කට්ටිය ඉදිරියට මොකද අලුත් පරම්පරාවක් නැත්තම් පැවැත්මක් නැහැ කියන එක මං විශ්වාස කරනවා ඉතින් මට හරි සතුටුයි මේ අලුත් පරම්පරාවේ මේ පිබිදීම දැක්කම හොඳ එකත් එක දැන් මේ දවස්වල විකාශන නාට්‍ය එයා දැන් බැදලා ඉතින් විවිධාකාර ප්‍රශ්න ගොඩක් මැද්දේ ජීවත් වෙන ගැහණේ කතාවක් ඉතින් ඔය වගේ ගැහණුවක් මේ රටේ ඕන තරම් ඉන්න පුළුවන් ප්‍රශ්න වලට මුහුණ දෙන ගැහණු ඕන තරම් ඉන්න පුළුවන් එහෙම දුක් විඳින ගැහණුන්ට ශක්තියක් වෙන විදිය ගැන අක්‍රම කවදද කියන් තියෙන්නේ ඔව් අනිවාර්යෙන් මටත් ආසයි ඒ දුක් විඳින ගැහණුන් මේ මේ ලිංගික ශ්‍රමය වැය කරන කාන්තාවන් කියන්නේත් අපි වගේම කාන්තාව. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් හැඟීම් දැනින් තිනවා. ඒගොල්ලෝ කොයි වෙලාවකත් කැමති වෙන්නේ නැහැ තමන්ට දැනෙන්නේ නැති පිරිමියෙක් එක්ක ඇඳට යන්න. ඒක තමයි ඕනම කාන්තාවක් හරිම අකමැති ඒකට. බෑ කියලා කිව්වොත් බෑ. අකමැති කියලා කිව්වොත් අකමැති. එපා කිව්වොත් එපා. එතකොට ඒක එහෙම නැතුව ඒක රැකියාවක් ඉදිරිය කරන කෙනෙක් තමයි මේ වෙලා හිටියේ සුද්ධි. ඉතින් සුද්ධිට හිතාගන්න බැරි විදියට එයාගේ පෙර වාසනාවකට යට ආදරයක් හම්බ වෙනවා. ඉතින් ඒ ආදරය එයා උපරිමයෙන් රැකගන්න උත්සාහ කරනවා. හැබැයි එයාට පුළුවන් ඒද බැරි වේද කියලා අපි ඉස්සරහදී බලාගමු. ඒ වගේ කාන්තාව ගැන ලොකු කනගාටුවක් සහ ආදරයක් මගේ හිතේ තියෙනවා. ඉතින් අපිට සතුරේ ඉතින් ඒ නාට්‍ය බලද්දි හද දැනෙන රංගනයක් ඔබේ දෙන්නේ එනිසා තමයි සමාජ මාධ්‍ය තුලත් ඉතාමත් ආදරය කරන්න ඔබට ප්‍රේක්ෂකයන් මේ විදිහට ඉතින් ඔබ විශ්ුද්ධියක් වෙන අපි හැමෙමු අවසන් මහා රාත්‍රියේදී සම්මාන ලබන කලාකරුවෝ සමග ඔවුන්ට සුබ පතනවා කවුරු ආවත් ඒ වුන් ඔක්කොම දක්ෂයෝ කියන හැඟීම මට තියෙනවා ඔබ විශ්ුද්ධියක් ඔබ සංවිධානය කරන උත්සව ප්‍රසංග සඳහා නිවේදනයේ දැන්ම කතා කරන්න 0762 802588 මම තරිඳු වෙල්හෙනකි අයිවන් ටෝක් වි තරිඳු අද ඇවිල්ලා ඉන්නේ ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලිස් 2022 සඳහා වූ නිර්දේශිත නාම ප්‍රකාශනපත් කිරීමේ උත්සව සමගයි ටෝක් වි තරිඳු අද සූදානම් අද සම්මාන ගැන්වෙන්න බලාපොරොත්තු වෙන AI සමග කතා බහ කරන්න